මම ඔයාලට කලින් වීඩියෝ එක පොරොන්දු වුණා වගේ සුරතල් මසුන්ට බහුලව හැදෙන රෝගය වන වයිට් ස්පොට් ඩිසීස් එක ගැන නැත්නම් සුදු ලප රෝගය ගැන වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. මේ වයිට් ස්පොට් ඩිසීස් එක කියන්නේ පැරසයිට් එකක්. ඒ කියන්නේ ඔයාගේ මාළුවට මේක හැදුනහම ඒ පැරසයිට් එක ඔයාගේ මාළුවගේ ඇඟේ ඉඳගෙන ඒගොල්ලන් ජීවත් වෙනවා. එතකොට මාළුවගේ මාළුවව ආහාරයට ගනිමින් තමයි මේ පැරසයිට් එක ජීවත් වෙන්නේ. මේකට ට්‍රීට්මන්ට් එකක්, ඒ කියන්නේ මේකට පිළියමක් නොකරොත් දවස් කීපයක් යද්දි, බොහෝ දුරට සතියක් විතර යද්දි ඔයාගේ මාළුවා බොහෝ දුරට මැරෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේකට ගොඩක් බෙහෙත් කරන්න විදි කීපයක්ම තියෙනවා. මම ඒක ඔයගලන්ට මේ වීඩියෝ එක ඉස්සරහදී කියන්නම්. වයිට් ස්පොට් ඩිසීස් එක ගැන කියද්දි තවත් දෙයක් තමයි මුලින්ම කියන්න ඕන ඔයගලන්ට, ඒක හඳුනාගන්නේ කොහොමද කියලා. වයිට් ස්පොට් ඩිසීස් එක හැදුනහම ගොඩක් දුරට මාළු සාමාන්‍ය ඒගොල්ලන්ගේ සාමාන්‍ය රුටීන් එක, ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ටැංකි එහාට මෙහාට පීනලා කන්න එන එක ගොඩක් වෙලාවට ඒගොල්ලන් අඩු කරනවා. එහෙම අඩු වෙනවත් එක්කම ඒගොල්ලන් ටැංකියෙන් යට හෝ ටැංකියෙන් උඩ වතුර මට්ටමේ ගොඩක් වෙලාවට පීනන්නේ නැතුව පාවෙන වගේ ගතියක්. ඒ වගේම වයිට් ස්පොට් ඩිසීස් එක හොඳටම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ගේ ඇඟේ බොහෝ දුරට වරල් වලත් සුදු පාට ලප ලප වගේ ඔයගලන්ට පේන්න තියෙනවා. ඒක ඔයගලන්ට හරියට බැලුවොත් ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්. මේ සුදු පාට ලප එක ලපයක් උපරිම මිලිමීටරයක් තරම් ලොකු වෙන්න පුළුවන්. ඒ වගේම මේ වයිට් ස්පොට් ඩිසීස් එක හඳුනා ගන්න තවත් විදිහක් තමයි ඕගොල්ලන්ගේ මාළු ගොඩක් දුරට ඕගොල්ලන්ගේ ටැංක් එකේ වීදුරු වල හරි මොනවා හරි වෙනම සබ්ස්ට්‍රේට් එකක හරි මොනවා හරි කොටයක් හෝ ගස් කීපයක් තියෙනවා නම් ඕගොල්ලන්ගේ ඕගොල්ලන් බලා ගන්න පුළුවන් මාළුව නිකන් ඇඟ මේ මොනවා හරි දේ අතුල්ලනවා බලා ගන්න පුළුවන්. නිකන් අපිට කසන්න ඕන ඕමනා වුණාම අපි අතින් කසනවා වගේ මාළුවත් නිකන් කසනවා වගේ එතන අතුල්ලනවා ඕගොල්ලන් බලා ගන්න පුළුවන්. බොහෝ විට එහෙම වෙනවා නම් මේ වයිට් ස්පොට් ඩිසීස් එක හින්දා තමයි ඒක හේතුව වෙන්නේ. මේ කියන ලක්ෂණ අනුව ඕගොල්ලන්ට වයිට් ස්පොට් ඩිසීස් එක අනිවාර්යෙන් හඳුනා ගන්න පුළුවන්. ඒක හඳුනාගත්ත ගමන්ම මේකට බෙහෙතක් කරන්න ඕනේ. නැත්තම් ඕගොල්ලන්ගේ මාළුන්ගේ ජීවිතේ අනතුරේ දාන එක තමයි වෙන්නේ. මේ වයිට් ස්පොට් වල ලක්ෂණ වලට පස්සේ ඔයාලට කියන්න ඕනේ මේකට බෙහෙත් කරන විදිය ගැන. බෙහෙත් ගැන කතා කරද්දී විදි කීපයක්ම තියෙනවා. පළවෙනි විදිය තමයි ඔයාගේ මාළු ඔක්කොම ඔයාගේ ටැංක් එකෙන් අයින් කරන එක. එතකොට මම කලින් කිව්වා වගේ පැරසයිට් එකට ජීවත් වෙන මාළුවෙක් නැති නිසා මේගොල්ලන් දවස් දෙකක් විතර වගේ යද්දී මේ පැරසයිට් එක මැරෙනවා. හැබැයි ගොඩක් අයට මේක කරන්න අමාරුයි. මොකද වෙන ටැංක් එකක් නොතියෙන්න පුළුවන්. එතකොට ටැංක් එක මාළු වෙන ටැංක් එකකට දාන්න ඒගොල්ලන්ට ටැංක් එකක් නැහැ. ඒක නිසා දෙවෙනි විදිහ ගැන කිව්වොත් මේකේ මේ විදිහ තමයි ටැංක් එකේ උෂ්ණත්වය වැඩි කරන එක. ඒකෙදි ටැංක් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30කට වගේ වැඩි කරන්න පුළුවන් වුණොත් ඒකෙන් මේ පැරසයිට් එකේ ලයිෆ් සයිකල් එක වේගවත් වෙනවා. ඒකෙන් ඕගොල්ලන් බෙහෙතක් දානකොට ඉක්මනට බෙහෙත වැඩ කරන්න තියෙන වෙලාව වැඩි. ඒ කියන්නේ බෙහෙත වැඩ කරන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. කොහොම හරි හැබැයි මං කිව්වා වගේ මේ උෂ්ණත්වය වැඩි කරන එකෙන් ගොඩක් වෙලාවට කාප්ලා ගෝල් ෆිෂ්ලා වගේ මාළුන්ට ඒ තරම් දරා ගන්න පුළුවන් වේද කියලා මට හිතා ගන්න බෑ. මොකද ඒගොල්ලන් පොඩ්ඩක් සීතල වතුරවල් වල ජීවත් වෙන්න බලන්න මාළු වර්ගයක්. කොහොම හරි මෙහෙම උෂ්ණත්වය වැඩි කරනවා නම් අනිවාර්යෙන් ඕගොල්ලන් උෂ්ණත්වය වැඩි කරලා විතරක් හරියන්නේ නැහැ. ඕගොල්ලන් බෙහෙත් වර්ගයකට දාන්න වෙනවා. තුන්වෙනි විදිය තමයි මොනවා හරි මේ පැරසයිට් එකට ට්‍රීට්මන්ට් එකක් කරන එක. ඒ කියන්නේ බෙහෙතක් කරන එක. බෙහෙත් ගැන කතා කරද්දී මොනවා හරි ඇන්ටි පැරසයිට් වර්ග දාන්න පුළුවන්. මෙතනින් බ්ලූ හරි ඇන්ටි පැරසයිට් වර්ගයක් හරි මොනවා හරි දාන්න පුළුවන්. මේකට තවත් බෙහෙත් තියනවාද කියලා මම නම් හරියට දන්නේ නැහැ. ඕගොල්ලන් ලංකාවේ තවත් මේ බෙහෙත් වර්ග මොනවා හරි කරන්න තියෙනවා නම් ඕගොල්ලන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඕගොල්ලන් දන්නවනම් මටත් දැනගන්න පුළුවන්. එතකොට ඇන්ටි පැරසයිට් එකම ඔයාගේ ටැංක් එකට පුළුවන් අයඩීන් මිශ්‍ර නැති ලුණු, ඒ කියන්නේ ළඟම තියෙන ඇක්වේරියම් ෂොප් එකෙන් ගන්න පුළුවන් ඇක්වේරියම් සෝල්ට්, ඒවැ අයඩීන් මිශ්‍ර නැහැ, අයඩීන් මිශ්‍ර නැති ලුණු එකතු කරලා ඔයාගේ ටැංක් එකට මේ ඇන්ටි පැරසයිට් මොනවා හරි බෙහෙත් වර්ගය හෝ මෙතලින් බ්ලූ වර්ගය එකතු කරලා දවස් 4ක් 5ක් වගේ දුරකට යද්දි ගොඩක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. හැබැයි කියන්න ඕනේ මේ වයිට් ස්පොට් ඩිසීස් එක ඔයාගේ මාළුන්ගේ අන්තිම තත්ත්වයට, ඒ කියන්නේ සුව කරන්න බැරි තත්ත්වයට ඇවිල්ලා නම් ඕගොල්ලන් මේ බෙහෙත් දාපු ගමන් මාළු මැරෙන්න ගොඩක් අවස්ථාව වැඩි. කොහොම හරි මේ බෙහෙත් වර්ග හැම දෙයක්ම කරන අතරතුරදී ඕගොල්ලන් තවත් කරන්න ඕනේ දෙයක් තමයි ඕගොල්ලන්ගේ ටැංක් එකේ වතුර අයින් කරන එක. අයින් කරන එක කියන්නේ ටැංක් එකේ වතුර ක්ලීන් කරන එක.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම කලින් කියලා තියෙනවා වගේ උපරිම වතුර 70%ක් වගේ තමයි අයින් කරන්න ඕනේ. ඊට වැඩිය අයින් කරන්න හොඳ නැහැ. බොහෝ විට මේ ලෙඩේ හැදුනොත් 50%ක් විතර වතුර අයින් කරන එක තමයි හොඳ වෙන්නේ. හැබැයි විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ, ඔගොල්ලන් බෙහෙත් දැම්මහම දාපු ගමන්ම වතුර අස් කරන්න යන්න එපා. එතකොට බෙහෙතෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අඩුම තරමේ පැය 12ක්වත් දෙන්න ඕනේ බෙහෙත් දැම්මෙන් පස්සේ ඒකට ක්‍රියා කරන්න. ඊට පස්සේ ගොඩක් වෙලාවට මේ ලෙඩේ හඳුනා ගත්තයන් පස්සේ ඔගොල්ලන් බෙහෙත් දාන්න. එතකොට බෙහෙත දාලා ඊළඟ දවසේ ඔයගලන්ට සාමාන්‍ය වතුර ටැංක් එකේ 50%ක් විතර අයින් කරන්න පුළුවන්. මේ වතුර අයින් කරන එකෙන් වෙන්නේ මාළුව ගොඩක් ශක්තිමත් වෙනවා. එතකොට මේ ලෙඩේ එක්ක සටන් කරන්න මාළුවට ගොඩක් ලේසි වෙනවා. ඒක නිසා ටැංක් එක මෙහෙම වතුර අස් කරන එක බෙහෙත් නොදා හරි බෙහෙත් දාන ගමන් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම අස් කරනවා කියන එකෙත් හැමදාම කරන්න හොඳ දෙයක් නෙමෙයි. මේ රෝගයේ තියෙද්දි හැමදාම කරන්න ඕනේ නැහැ. දවස් දෙකකට සැරයක් විතර 50%ක් වගේ වතුර අස් කරන එක හොඳයි. මේ වයිට් ස්පොට් රෝගයට බෙහෙත් වලට පස්සේ ඔයාලට මම වයිට් ස්පොට් රෝගය ඇති වෙන්න හේතු කීපයකුත් කියන්නම්. ලෙඩේ ඇති වෙන්න ඕගලන් හේතු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඕගලන් අලුතෙන් මොනා හරි මාළු වර්ගයක් ටැංක් එකට එකතු කරනවා නම් ඒ මාළුන්ට මේ පැරසයිට් එක තියෙන්න පුළුවන්. නැත්තම් ඕගොල්ලෝ මොනවා හරි ගස් වර්ගයක් එකතු කරනවා නම් ඒ ගස් වර්ගයේත් මේ පැරසයිට් එක තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් හේතුවක් තමයි වාගේ තිබිය යුතු උෂ්ණත්වයට වඩා, ඒ කියන්නේ සෙල්සියස් අංශක 24ත් 28ත් වගේ උෂ්ණත්වයේ තිබිය යුතු උෂ්ණත්වයේ වෙන්නේ. ඒ තිබිය යුතු උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය අඩු වුණත් මේ පැරසයිට් එක ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි තවත් හේතුවක් වෙන්නේ මාළු වැඩියෙන් දැම්මහම ආගේ මාළුවට ස්ට්‍රෙස් එක එනවා. ස්ට්‍රෙස් එක ආවහම මාළුවට දරා ගන්න බැරි හින්දා මාළුව දුර්වණ වෙනවා. එතකොට මේ පැරසයිට් එක ඒගොල්ලන්ට ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ, මේ පැරසයිට් එක ඇති වෙන හේතු වලට පස්සේ මම ඕගොල්ලන්ට කියන්න කොහොමද ඕගොල්ලන් මේ පැරසයිට් එක ප්‍රිවෙන්ට් කරගන්නේ, කියන්නේ මේ පැරසයිට් එක මගහැරගන්නේ කියලා. ඒ ගැන කියද්දී ඕගොල්ලන් මම කලින් කිව්වා වගේ ඔයාලගේ ටැංක් එක අඩුම තරමේ සතියකට එක සැරයක් හෝ පිරිසිදු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් පිරිසිදු කරනවා කියන්නේ වතුර අයින් කරද්දී සහ ප්ලාන්ට්ස් මොනවා හරි ලයිව් ප්ලාන්ට්ස් තියෙනවා නම් ඒවත් ට්‍රිම් කරලා ඒවත් පිරිසිදු කරන්න ඕනේ. ප්ලාස්ටික් වෙනත් මොනවා හරි జాතියක් තියෙනවා නම් ඒවත් පිරිසිදු කරන්න ඕනේ. සබ්ස්ට්‍රේට් එකක් තියෙනවා නම් ඒවත් පිරිසිදු කරන්න ඕනේ. අඩුම තරමේ සතියකට එක සැරයක් පිරිසිදු කරන එක තමයි හොඳ වෙන්නේ. හැබැයි මම කිව්වා වගේ 150ක් වතුර අයින් කරලා පිරිසිදු කරන එක තමයි මාළුන්ටත් හොඳ වෙන්නේ. එතකොට අත්‍යවශ්‍ය බැක්ටීරියා මර්ධනය වෙන්නේ නැහැ. මේක මගහැරගන්න තවත් විදියක් තමයි ඕගොල්ලන් ඇක්වේරියම් ෂොප් එකකින් අලුතෙන් මාළු ගේනවා නම් ඕ අලුතෙන් මොනවා හරි ප්ලාන්ට්ස් වර්ගයක් ගේනවා නම් ලයිව් ප්ලාන්ට්ස් වර්ගයක් ගේනවා නම් ඕගොල්ලන් මේ ප්ලාන්ට්ස් වර්ගයේ හොදන්න ඕනේ. හොදන්න ඕනේ කියන්නේ ටැප් වතුරෙන් නෙමෙයි, සාමාන්‍ය ක්ලෝරින් මිශ්‍ර වතුරෙන් නෙමෙයි. ගොඩක් වෙලාවට හොදන්න පුළුවන් ඕගොල්ලන්ගේ ටැංක් එකේම තියෙන වතුර අරගෙන ඒ ප්ලාන්ට්ස් වර්ගයේ හොදලා වෙන මේකතු කරන්න. මාළු වර්ගයක් ගෙනාවොත් ඒ මාළු වර්ගයේ මම මගේ කලින් වීඩියෝ එකේ කරලා තියෙන ඇක්වමේට් කරන හරියට ඇක්වමේට් කරගන්න විදිහ ගැන ඒ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම උඩ කාඩ් එකක් දාන්නම්, ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. අන්තිම ලින්ක් එකක් දාන්නම්, ඒකිනුත් වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ විදිහට ඇක්වමේට් කරලා ඔයා ගේන කවරේ වතුර ටැංක් එකට එකතු කරන්න එපා. ගොඩක් වෙලාවට මේ ජලය තියෙනවා නම් බොහෝ විට ඔයගොල්ලන්ගේ ටැංක් එකට එන්න තියෙන අවස්ථාව බොහෝ විට අඩු වෙනවා. තවත් මේක මග අරගන්න විදිහක් තමයි ඕගොල්ලන්ගේ ටැංක් එකේ මාළු ගොඩක් මාළු එකතු කරගන්න නැති. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට මාළු එකතු කරන්න හොඳ නැහැ. එතකොට මාළුන්ට ස්ට්‍රෙස් එක එනවා. මම කලින් කිව්වා වගේ ඒ ස්ට්‍රෙස් එක ආවහම ආගේ මාළුන්ට මේ පැරසයිට් රෝගය නෙමෙයි, මේ වයිට් ස්පොට් රෝගය නෙමෙයි, ඕනම රෝගයකට ඉක්මනටම ගොදුරු වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ස්ට්‍රෙස් එක නිසා, ඒගොල්ලන්ගේ හෙල්ත් එක අඩු වෙන නිසා. කොහොමරි මම මේ වීඩියෝ එකෙන් කිව්වේ ඔයගලන්ට පැරසයිට් රෝගය ගැන අදහසක් වගේම ඒවට බෙහෙත් කරන විදිය ගැන සහ ඒවා මගහරගන්න විදිය. ඕගොල්ලන්ට මේක වෙනස් වෙන්න පුළුවන්. ඕගොල්ලන් ප්‍රතිකාර කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. මම කිව්ව දේවල් වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි වෙන්න ඕනේ දේ ඕගොල්ලන්ගේ මේ වයිට් ස්පොට් ඩිසීස් එකට මාළුන්ට බෙහෙතක් කරන එක තමයි. ඒක නිසා ඕගොල්ලන්ට හරියන විදිහට ඕගොල්ලන්ට පුළුවන් මේ ඩිසීස් එකට මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් කරන්න. කොමාරි මේ වීඩියෝ එක වැදගත් වුණා නම් පල්ලෙහා ලයික් එකක් දාගෙන යන්න. තවමත් මගේ channel එක බලලා නැත්නම් දැම්මම ගිහින් videos බලලා, තවමත් subscribe කරලා නැත්නම් දැම්මම ගිහින් subscribe කරන්න.